சிங்கப்பூர்ல செய்யலதுனா சாதனை பிள்ளைகள்னா சாமானிய யுத்தப்பீட்டை கதி தக்ஷ சொல்தாத்வேகுட கியனவா விசேஷம் மே சொல்தாதுவா மரண்ட ஓனேனா அவம வசேன் ஜீவித சீயாக்வாத் மிலி தியுத்துவி கேலா ஏ கியன்னே மே சொல்தாதுவா மரண்ட ஓனேனா அவம வசேன் சியதனைக்வாத் இசரஹட அண்டோனே ஏ இசரஹட கிய சியதனாகே அணு நமயக்ம மெரும் கண்டோனே ஈட பஸ்ஸே சியவெனியா கிஹில்ல மரண்ட புலான் ஏ வகே கிக்கெனுகுட கியன்னே இதாமத் தக்ஷ சொல்தாதுவே கேலா ஓஹுட காட்டவத் லங் வெண்டவத் பய கேலா கேனா ஏ கியன்னே சீயகட தமாய் மே கதாவ கியன்னே හැබැයි ලංකාවේ හිටපු සොල්දාදුවෙක් ඉන්නවා කොටි ත්‍රස්තවාදීන් 217 දෙනෙක් මරපු දක්ෂ සොල්දාදුවෙක් අපේ කාලේ ජාතික වීරයෙක් අද වෙනකොට අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපි ඔහුව අමතක කරා හැබැයි අපේ කාලේ ජාතික වීරයා තමයි රංජිත් ප්‍රේමසිරි මහත්තයා කවුද මේ රංජිත් ප්‍රේමසිරි මහත්තයා අපේ භාෂාවෙන් කියනවා නම් නීරෝ එදී අපි අද කතා කරන්න යන්නේ නීරෝ කියන අපේ කාලේ ජාතික වීරයාගේ ජීවිත කතාව තමයි www.singhapaul.com නොමිලේ වෙළඳ දැන්වීම සඳහා මේ වෙබ් අඩවිය භාවිත කරගන්න. ඉතින් මේ වීඩියෝ එකේ මම ඉස්සෙල්ලාම කියලා ඉන්නා නීරෝගේ පෞද්ගලික ජීවිතය මොන වගේ ජීවිතයක් හැටියට තිබ්බාද කියලා. ඊට පස්සේ නීරෝගේ යුද හමුදා ජීවිතේ මොන වගේ පදක්කම් ගත්තාද කියලා. ඊට පස්සේ නීරෝගේ යුද හමුදා ජීවිතය මොන විදියට තිබ්බාද? ඒ කියන්නේ ඔහු කොයි කාලෙද යුද හමුදාවට බැඳුනේ? අන්න ඒ වගේ දේවල්. අවසානයේදී ඔහු නැති වුණාට පස්සේ කාටද කෝල් එක ආවේ ඊට පස්සේ නීරෝගේ ගම්මානේ මොන වගේ දේවල් සිද්ධ වුණාද අන්න ඒ වගේ පාට් එකකින් පාට් එකකට මම මේ ඩිව කියන්නම් එතකොට තමයි අපිට තේරෙන්නේ මේ වගේ දක්ෂ සොල්දාදුවෙක්ගේ පිටුපස තියෙන ඒ කතන්දරේ මොකද්ද කියලා හරි මම ඉස්සෙල්ලාම පටන් ගන්න නීරෝගේ පෞද්ගලික ජීවිතය ගැන අයියලා මල්ලියලා නැත්නම් සහෝදර සහෝදරියෝ 7 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි නීරෝ කියලා කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රදේශයේ තමයි නීරෝ උපදින්නේ ඉතාමත් දුප්පත් පවුලක් අම්මගේ රස්සාව තමයි එක එක බංගලාවල වලට ගිහිලා වළං හොදන එක මාසෙට රුපියල් 350ක වගේ පඩියක් අරගෙන තමයි අම්මා මේ ළමයි 7 දෙනාම උස්පහත් කරලා තියෙන්නේ ඒකෙනුත් තමගේ අවුරුදු 13දී නීරෝගේ සහෝදරියක් ඒ කියන්නේ ඒ සහෝදරියට අවුරුදු 13යි මොකක් හරි වැරද්දක් කරාට අම්මා පාරක් ගැහුවා කියලා ඇය ගිහිල්ලා කෝච්චියේ බෙල්ල තියලා දිනා ඇය මේ ලෝකෙන් සමු ගන්නවා ඒ වගේම නීරෝගේ අයියා කෙනෙක් ඉඳලා තියෙනවා ඔව් ඉස්කෝලේ වැඩක් කරගෙන ඉන්නකොට මොකක් හරි සීලිමක් කඩාගෙන වැටලා ඔහුගේ ඔළුවට වැටලා එතනින් ඔළුවේ තුවාලයක් ඇවිල්ලා ඒ විතර නෙවෙයි විස බීජයක් ගිහිල්ලා තිනා ඔහුගේ ඇඟට එහෙම විස බීජයක් ගිහිල්ලා නීරෝගේ අයියා කෙනෙකුත් නැති වෙලා තිනා ඒ විතර නෙවෙයි ගමේ තිබ්බ මොකක් හරි ප්‍රශ්නයක් හින්දා නීරෝගේ තව සහෝදරයෙක් පවා මේ ලෝකෙන් සමු අරගෙන තිනා අන්න මේ වගේ මානසික මට්ටමක තමයි නීරෝ ඉඳලා තියෙන්නේ හැබැයි පොඩි කාලේ ඉඳලම හමුදාවට ජොයින් වෙන්න ඕනේ කියන ඒ ආසාව නීරෝට තිබිලා තිනා ඉතින් නීරෝ ඉගෙනගෙන තියෙන්නේ ආනමඩුව මඩලාන විද්‍යාලයේදී ඊට පස්සේ ඉගෙනීම් කටයුතු ඉවර කරාට පස්සේ රස්සාවල් දෙකක් කරලා තිනා රස්සාවල් දෙකක් කරලා ඒක හරියගෙන ඊට පස්සේ තමයි හමුදාවට ජොයින් වෙලා තින්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ නීරෝ උපදින්නේ ඉතාමත් දුප්පත් පවුලක නීරෝ බඩේ ඉන්නකොට දොස්තර මහතුරු කියලා දිනා අම්මා ඔයාට මේ දරුවව හදාගන්න බැහැ මොකද ඔයාගේ ඇඟේ විටමින් නැහැ ඔයාටත් මේ දරුවටත් විශාල ප්‍රශ්නයක් වෙයි කියලා. එතකොට ඒ අම්මා කියලා දිනා මම අනිවාර්යෙන් මේ දරුවව හදාගන්නවා කියලා බොහෝ දුරට නීරෝ බඩේ ඉන්නකොට පවා කංකුම් සහ බත් කාලා තමයි ඉඳලා තින්නේ මේ අම්මා. ඒ තරම්ම දරිද්‍රතාවයෙන් පෙළුණ ෆැමිලි එකක් තමයි මේ නීරෝගේ ෆැමිලි එක. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියාගෙන තමයි නීරෝ උස්මහත් වෙන්නේ. ඉතින් නීරෝ හමුදාවට ජොයින් වුණාට පස්සේ සිද්ධ වුණ එක සිද්ධියක් විතර මම කියන්නම්. ඊට පස්සේ ඔහුගේ හමුදාවේ කැරියර් ගැන මම කතා කරන්න. ඔහු හමුදාවේ ඉන්නකොට එකපාර ඔහුට හිතට කියලා දිනා ගෙදරට යන්න ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් කියලා. නීරෝ හමුදාවේ වාහනයක් අරගෙන ගෙදර යනකොට ඔහුගේ මල්ලි අම්මට ගහනවා වගේ උට පෙන්නලා දිනවා. එතකොට නීරෝ ගිහිලා අහලා දිනා ඇයි අම්මට ගහන්නේ කියලා. එතකොට මේ මල්ලි කියලා දිනා නෑ ගෙදර ෆයර් ඇක්සිඩන්ට් එකක් වෙලා අම්මා පිච්චුණා කියලා. ඒ කියන්නේ ගෙදර කුප්පි ලාම්පුවක් තමයි තිබිලා තියෙන්නේ. ඒ කාලයේදී ඉලෙක්ට්‍රිසිටි නැත්තම් කරන්ට් එක පවා තිබිලා නැහැ. කුප්පි ලාම්පුව අම්මගේ ඇඟේ පෙරලිලා අම්මගේ ඇඟ එහෙම පිච්චෙනවා. එතකොට තමයි නීරෝට තේරිලා තියෙන්නේ ගෙදර යන්න ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් කියලා. මේක නීරෝ ගිහිල්ලා අම්මට එහෙම පිටින්ම කියලා තියෙනවා. ඉතින් අම්මා හොඳ වෙනකම් මාසෙන් මාසෙ හමුදාවෙ ඉඳගෙන නීරෝ ගිහිල්ලා අම්මාව බලාගෙන තියෙනවා. මම මේ කතාව කියන්න හේතුව නීරෝ රටට ආදරය කරපු වීරයෙක් විතරක් නෙවෙයි අම්මට ආදරය කරපු අසීමිත ආදරයක් පෙන්නපු පුතෙක් කියන එක හින්දා තමයි. හරි මේ හැම දෙයක්ම ඉවර වුණා. නීරෝගේ ඉස්කෝලේ වැඩ කටයුතු ඉවර වුණා. ජොබ් දෙකක් කරා හරියන්නේ නැහැ.
එක්දාසමසය අනු එකේදී නීරෝ ගිහිල්ලා අම්මට කියන අම්මා මම හමුදාවට බැඳෙන්නම් කියලා. අන්න ඒ කාලේ අම්මා දෙහිවල බංගලාවක වැඩ කරගෙන ඉඳලා තියෙන්නේ. විශේෂයෙන් මේ වළං හොදන අන්න ඒ වගේ දේවල්. එතකොට අම්මා කියලා දෙනවා යන්න එපා පුතේ කියලා. එතකොට නීරෝ කියලා දෙනවා පොඩි කාලේ ඉඳන් මට ආසාවක් තිබ්බා මේ හමුදාවට බැඳෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අම්මා යන්න කියලා කියනවා. හැබැයි අම්මගේ අතේ සල්ලි නැහැ පුතාට දෙන්න. පුතාට මොකක් හරි ඇඳුමක්, සබන් කැටයක්, ටූත්පේස්ට් එකක් මේ වගේ හැම දෙයක්ම දෙන්න ඕනේ. හැබැයි අම්මගේ අතේ සල්ලි තිබෙන්නේ නැහැ. අන්න ඒ කාලේ අම්මා දෙහිවල ඒ බංගලාවේ වැඩ කරපු මහත්තයා රුපියල් 1000කට විතර ෂෝට් එකයි, ටී-ෂර්ට් එකයි, සෝප් එකයි, ටූත්පේස්ට් අන්න මේ හැම දෙයක්ම මම මේ කතා කරන්නේ 1991 රුපියල් 1000ක් කොච්චර වටිනවද කියලා අපි හැමෝම දන්නවා. අන්න ඒ කාලේ මේ හැම දෙයක්ම අරන් දීලා තමයි නීරෝව හමුදාවට යවන්නේ. ඒ කියන්නේ නීරෝ හමුදාවට බැඳෙන්න පවා එන්නවත් සල්ලි තිබ්බේ නැහැ. මෙහෙම මහත්තයෙක් උදව් කරලා තමයි නීරෝ හමුදාවට ආවේ. ඉතින් දියතලාව ට්‍රේනින්ග් ස්කූල් එකට එනවා 1991 දී. ඒ සාර්ථක ඔහුගේ ට්‍රේනින්ග් වැඩ කටයුතු හැම දෙයක්ම ඉවර කරනවා. ගජබා රෙජිමෙන්තුවේ 5 වෙනි බලයනේට තමයි ඔහු ජොයින් වෙන්නේ. අන්න එහෙම තමයි වසර 2000 දී ස්නයිපර් කෙනෙක් හැටියට ඔහු යුද පිටියට බහින්නේ. එතකොට තමයි ඔහුගේ නම නීරෝ කියලා මාරු කරන්නේ. ඉතින් සාමාන්‍ය ස්නයිපර්ස්ලට මේ වගේ නම් තියනවලු. උදාහරණයට මෙයා නීරෝ කැමා කියලා තව එක්කෙනෙක් ඉඳලා තිනවා. අන්න ඒ වගේ එක එක නම් තියලා තිනවා. අන්න ඒ වගේ තමයි අපේ ජාතික වීරයාට නීරෝ කියලා නම තියලා තියෙන්නේ. ඉතින් ඔහු ට්‍රේනින් කරනකොට වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් යුද පිටියේ ඉන්නකොට වෙන්න පුළුවන්. හුඟක් තුවාල ලැබිලා තිනවා. හැබැයි ඒ කිසිම දෙයක් ගණන් ගන්න නැතුව තමයි නීරෝ ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. හමුදාවේ අවුරුදු 18ක් වැඩ කරලා තියෙනවා නීරෝ. ඒකේ අවුරුදු 9ක් ස්නයිපර් කෙනෙක් හැටියට වැඩ කරලා තිනවා. අන්න ඔය කාලේ තමයි කොටි ත්‍රස්තවාදීන් 217ක් මරලා දාලා තිනවා අපේ නීරෝ. විශේෂයෙන්ම මරාගෙන මැරෙන කොටි කල්ලින් එහෙම ඉස්සරහට එනකොට ඒගොල්ලන්ව හරියට හඳුනාගෙන දුරේ ඉඳලම වෙඩි තියලා මරලා දාලා දිනවා. ඒ විතරක් නෙවෙයි, හුඟක් ගස්වල එහෙම දවස් ගාණක් රැකගෙන ඉන්නවලු කණ්ඩත් බොණ්ඩත් නැතුව. ත්‍රස්තවාදීන්ට ඒ ප්‍රදේශයට ලඟ වෙන්නත් බැහැ. නීරෝගේ වෙඩි පහරට අනිවාර්යෙන් අහුවෙනවාමයි. ඉතින් නීරෝගේ මේ අවුරුදු 18ක හමුදා සේවයේ ඔහු ගත්ත පදක්කම් ටික මම දැන් කියන්නම්. පළවෙනි එක දේශපුත්‍ර සම්මානය, දෙවෙනි පූර්ණ භූමි පදක්කම, තුන්වෙනි එක උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, හතරවෙනි එක රිව්රැස් මෙහෙයුම් පදක්කම, පස්වෙනි එක යුද හමුදා 50 වන සංවත්සර පදක්කම, ඊට පස්සේ ස්වර්ණ ජයන්ති පදක්කම. ඉතින් නීරෝ කියන්නේ මේ වගේ පදක්කම් රාශියක් ගත්ත සොල්දාදුවෙක්. ඒ විතරක් නෙවෙයි, දක්ෂ ස්නයිපර් කෙනෙක්. හැබැයි ඔහු ගමට ආවනම් එහෙම සරමක් දාගන්නවලු, සෙරප්පු දෙකවත් දාගන්නේ නැල්ලු. ඔහේ ගමේ හැමෝමත් එක්කම කතා කරනවලු. ගමේ මිනිස්සුන්ට දන්නේ නැහැ මොහු මේ වගේ දක්ෂ ස්නයිපර් කෙනෙක් කියලා. රංජිත් ප්‍රේමසිරි හමුදාවේ වැඩ කරනවා. එච්චරයි දන්නේ. නීරෝ මේක කාටවත් කියලා නැහැ. කොටින්ම කියනවා නම් සහෝදර සහෝදරියන්ට කියලාත් නැහැ, අම්මට කියලාත් නැහැ. ඉතාමත් සිම්පල් විදියට තමයි ඔහු ගමේ ඉඳලා තියෙන්නේ. ඉතින් මේ විදියට සාර්ථක ස්නයිපර් කෙනෙක් හැටියට වැඩ කරගෙන කොටි ත්‍රස්තවාදීන් 217ක් මරලා දාපු මං කලින් කිව්වා හොඳ රණවීරුවෙක් නම් අවම වශයෙන් 100 දෙනෙකුටවත් මූණ දෙන්න ඕනේ කියලා කතාවක් තියෙනවා කියලා. හැබැයි අපේ නීරෝ 217 දෙනෙක් මරලා දාලා තියෙනවා. ඉතින් යුද්ධයේ අවසානයේ ඔන්න වෙන්න වගේ තියෙනකොට ඔහු තුවාල ලබනවා. එතකොට ඔහුගේ සුපීරියස්ලා කියනවා නීරෝ පොඩ්ඩක් විවේක ගන්න කියලා. හැබැයි ඔහු කියලා තියෙනවා අනිවාර්ය යුද්ධයේ ඉවර වෙලා ජාතික කොඩිය දානකොට මම යුද බිමේ ඉන්න ඕනේ කියලා. ඔන්න ඔහොම තමයි අප්‍රේල් 28 2009. අපි හැමෝම දන්නවා යුද්ධයේ ඉවර වුණේ මැයි මාසේ 2009. ඉතින් අප්‍රේල් මාසේ අග හරියටම අප්‍රේල් 28 උදේ පාන්දර 6:00 විතර ඇති. යුද්ධයේ ඉවර වෙන්න දල වශයෙන් දවස් 20කට විතර කලින් තමයි ත්‍රස්තවාදී ස්නයිපර් කෙනෙකුට නීරෝ, එහෙම නැත්නම් ත්‍රස්තවාදීන්ගේ වෙඩි පහරකට නීරෝ ලක් වෙලා මේ ලෝකෙන් සමුගන්න අපේ ජාතික වීරයා උදේ පාන්දර 6:00 විතර ඇති කියලා වාර්තා වෙලා තිනා. අන්න ඒ වගේ කාලයක තමයි අපේ ජාතික වීරයා මේ ලෝකෙන් සමුගන්නේ. හැබැයි 217 දෙනෙක් මරලා තමයි ඔහු මේ ලෝකෙන් සමුගන්නේ. මම කලින් කිව්ව වගේ 100 දෙනෙක් මරන්න ඕනේ කියලා හුඟක් තැන්වල ලියවිලා තිනා. හැබැයි අපේ ජාතික වීරයා 217ක් මරලා තමයි ඔහු මේ ලෝකෙන් සමුගන්නේ. ඉතින් ඔහු නැති වුණාට පස්සේ නීරෝ නැති වුණා කියලා හුඟක් කට්ටිය කතා කරන්න පටන් ගත්තා. පල්ලම පොලිසියෙන් ඔහුගේ සහෝදරයෙකුට කෝල් එකක් දෙනවා. කෝල් එකක් දීලා ඔහුගේ සහෝදරයා නැත්තම් නීරෝ නැති වුණා කියලා කියනවා. ඔහු අඬා ගිහලා අම්මට කියනවා, අම්මා අයියා නැති වුණා කියලා. ඊට පස්සේ අම්මත් කෑ ගහන්න පටන් ගන්නවා. මේ වගේ සොල්දාදුවෙක් ඒ ගමේ හිටියා කියලා ඔහු මරුණාට පස්සේ තමයි දන්නේ. හුඟක් කට්ටිය පත්තරවල ටීවී වල එහෙම බලලා තමයි මොහු තමයි නීරෝ, මොහු දක්ෂ ස්නයිපර් කෙනෙක් කියලා ඊට පස්සේ තමයි දන්නේ. ඒකයි මං කලින් කිව්වේ ඔහු ගමට ආවනම් එහෙම සරමත් දා ගන්නවලු, වෙලාවට සෙරප්පුවක්වත් දාන්නැල්ලු. යාළුවත් එක නිකන් සිම්පල් විදියට තමයි ඉඳලා තියෙන්නේ. කාටත් කියලා නැහැ ඔහු
ස්නයිපර් කෙනෙක් ඔහු මේ විදිහට කරලා තියෙනවා කියලා ඔහු මරුණට පස්සේ තමයි ගමේ හැමෝම කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ රංජිත් ප්‍රේමසිරි තමයි මේ නීරෝ කියලා. ඒ අම්මා කෑ ගහපු සද්දේ ගමේ හැම තැනකම වගේ ඇහිලා තියෙනවා කියලා වාර්තා වෙලා තිනා. ඒ තරම් දුකින් ඒ අම්මා කෑ ගහලා තියෙනවා. ඉතින් මං කලින් කිව්වා නීරෝ ඉපදෙන්නේ සහෝදර සහෝදරයෝ 6 දෙනයි නීරොත් එක්ක 7 දෙනයි කියලා. හැබැයි අද ඉන්නේ 3 දෙනෙක් විතරයි නීරොත් එක්ක ඉතුරු 4 දෙනෙක්ම මේ ලෝකෙන් සමෝ අරගෙන ඉවරයි. ඉතින් මේක තමයි අපි හැමෝම අදටත් ආදරය කරන අපේ ජාතික වීරයා නීරෝගේ කතාව. ඔයගොල්ලෝ කාලාන්තරයක් තිස්සේ අහගෙන හිටපු වීඩියෝ එක සමා වෙන්න ඕනේ පොඩ්ඩක් වරක් වුණාට. මේ සිංහ ධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් විදියේ වීඩියෝස් අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් දැහැ පැති දෙන bell icon එකත් click කරන්න www.singhapaulu.com ඔයගොල්ලෝගේම web අඩවියයි. සුබ දවසක්.